නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්චරා සංඝාත මත්තන්ති චේ භික්ඛවේ භික්ඛෝ මිච්ඡං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ සත්තු සාසන කරෝ වාද සති කරෝ අරිත්තග්ගානෝ විහෙරති සත්තු සාසන කරෝ වාද සති කරෝ අමෝඝං රක්ඛති ධම්ම කුඤ්ඤති කෝපනාදෝ තාමේනම් බහුනේ කරොන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෛත්‍රී රැඳීමේ ඉතාම ස්වල්ප මෛත්‍රී රැඳීමේදී පවා ලැබෙන අනුසද්ධාදාමෙන් දෙතු අච්චලා සංඝාත සූත්‍රාන්ත දේශනේ කොටසක් මේ කියුණේ. මේ කේතන අච්චරා සංඝාත මත්තන්තිචේ නිච්චනේ නිච්චු නානේ විචිනාන අසුරිසනා ගානතර සුළු වේලාවක් හෝ මෙත්තන් චිත්තං ආසේ වෙති ධාවේති භවනේ කරෝති. මෛත්‍රී චිත වගනවා නම් භාවිතා කරනවා නම් බහුල කරනවා නම් අයං උච්චිති භික්ඛේ භික්ඛෝ අරිත්තග්ගානෝ වේරති. ඒ භික්ෂු නම ධානයෙන් නොපිරිනු භික්ෂුව බවට පත් වෙනවා. ශාස්ත්‍රීය වහන්සේගේ අනුශාසනාව කරන්නේ කියනවා. සර්වඥන් වහන්සේගේ ආලාදයට ගෞරව කරන්නේ කියනවා. සදාචුන් පිළිගන්නේ සූපාසයේ මහත්ඵල ලැබෙන්නේ බාහිරපත් වෙනවා කියන එක මේ දේශනාවේ කෙටි තේරුමයි. යම් කෙනෙක් බහුල වශයෙන් මෛත්‍රිය වදනවා නම් එයින් ලැබෙන ආනිසංසය මොනතරම් වෙනාද කියන එකයි අන්තිමට පහදා දීලා තියෙන්නේ. අතුරු තුනක් ගන්න තරම් කෙටි වේලාව තුළ මෛත්‍රී චිත්ත වගනවා නම් ඥානයෙන් නොපිරුණු කෙනෙක් වෙනවා. සරුවඥන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ කියනවා. ආවාදයට ගෞරව කරන්නේ කියනවා. සදාතුන්ගේ සූපස පූජා මහත්ඵල කර දෙන්නේ කියනවා. බෞද්ධ වශයෙන් වැඩුවා නම් කවර සසාදු කියන එක තේරුණයි. මෙන්නතුන් ආව ඇති අපේ මහා බෝධිසානන් වහන්සේ මේ මෛත්‍රී බලයේ යදී බෝධිසත්ත්ව චරිතාපරේ එක්තරා ජීවිතයක් තියෙනවා. හේතරාජ චරිතය කියලා. හේතරාජ චරිතය. ඒ කියන්නේ බෝධිසානන් වහන්සේ ධම්මජීවිතේ ප්‍රදේශ රජ කෙනෙක්. මේ රජතුමාගේ හිරතුරුම ප්‍රයත්න මෛත්‍රී රැඳීම. මේකම ලෝකයට වාසියෙන් බොහොම දෙනා මෛත්‍රී සාගත ජනතාවක් බවට පත් වෙනින් සත සත්‍යයට වුණ ජනතාව කර්මී සම්පන්න වුණ සතු ප්‍රයම් පෝෂිත වුණ ඔය අතර බතක් ඉඳගෙන වෙලාවේ ඉඳින්නේ තියාල් යට තියෙන ලබේ. මේ තරම් මෛත්‍රී වඩන හිල්වත් ගුණවත් ජන සමාජයක් අතරේ එක්තරා දුෂ්ට පුරුෂයෙක් හිටියා. ඒ තැනැත්තා සාමාන්‍ය රජ කෙනෙක් සිටින්න සමිනී ඉලක්කර සිටියා. මේ ඒකරාජ රජතුමා හරිම අහිංසකයි, සතබෝම සත්‍රීකයි, නැත්නම් ඇති මේ වදයක් වාගේ දේශයෙන් ගන්න පුළුවන් කියලා උනන්දු කරවලා රාජ්‍ය හෝදය සිටරන විරුද්ධ රජ කෙනෙක් මේ ස්ථානයට සතුර වැඩින් දෙන්න නම් මේ රට රට කළා. ඒ නාමයේදී ඒකරාජ රජතුමාගේ ඇමති මණ්ඩල ගහකම් වෙන යයිතිය දෙවියන් වහන්සේ අපට අවශ්‍ය දෙන්නේ සතුරු පිළිත එළවලා දාන්න කියන. ඒ නාමයේදී ඒ නාමයේදී මහ බෝධිසත්ව ඒකරාජ රජතුමා පිළිතුරු දුන්නේ සතා සාධ්‍යයක් වෙනින් මනුෂ්‍ය ඝාතනයක් කරන්න නම් අවසර දෙන්නේ නැහැ. කෙනෙකුට මේ රට බාහිර ගමිතුවා කියලා නිහඬව ධර්ම සාකච්ඡා කරන්නේ කියලා.
විරුද්ධ රජුරුවන්ගේ රාජ සේනාව මේ රට රටකාල ආක්‍රමණය කරගෙන මාලිගාවට නැසෙනවා. රජ මාලිගාවේ ධර්ම සාකච්ඡා කරමින් සිටි ඒක රාජ රජතුන් අල්වාගෙන දැක දෙපාය දැමලා විරුද්ධ රජුරුවන්ගේ රජාණන් රජ මාලිගාවේ බාහිරට එල්ලුවා. මේ තමයි පුදුම වදයක්. එලාගේදී ඒකනාගේ රජතුමා අල්ලන්නේ එකෙද්දී අල්ලන වෙලාවේ අත්තා දකින වෙලාවේ උසවා පාරට එන්න වෙලාවේ මෛත්‍රීන වැදුවා. මෛත්‍රීන වදමින් වදමින් ඉන්න අතර මේකා විශාල වේදනාවක් ඇතත් ආශ්‍රාතංගල් විශේෂ විශේෂාන්තානේ පවත්නා මෛත්‍රී බලයිසා ඒ වේදනාව දරාගෙන මෛත්‍රී යැපීම නිසා ඒ එල්ලියගෙන සිට මෛත්‍රී ඥාන ලැබුවා. මෛත්‍රී ඥාන සමයදින ඒ ඥානෙ සිට ඉතිරි කසන ඥාන සම්පූර්ණ කරලා අදිස්ථාන බලෙන් දලුල් දැවුණා. අදිස්ථාන බලෙන් අහසේ බද්ධ කාරියන්ගෙන් වාඩි වුණා. මේකනම් මහ පුදුම ආශ්චර්ය සිද්ධියක්. එනාවේදී ඒ රජතුමා බලා සිටි මුරකරුවෝ විරුද්ධ රජුගෙන් ක්‍රියා කියනවා මෙන්න මේ වාගේ පුදුමයක් දැන් සිද්ධ වෙලා තියෙනවා කියලා. විරුද්ධ රජුලෝ වහාම සමිලා තුන දිගාවෙලා රැඳා. ගන්නල ක්‍රියාවේ ක්‍රියා දෙවියන් වහන්සේ සම්මන් වහන්සේගේ ගුණේ නොදැන මාස ලාපන ආදේශ මත සමාවම වෙනද මේ සිංහාසනයේ වඩින වෙනද කියලා. ඒ විතරාගේ රජතුමා ප්‍රකාශ කළා මහරජතුමනි මට දැන් ලොකුම සිංහාසනයයි ලැබිලා තියෙන්නේ. මේ සිංහාසනය ලැබෙන්නේ හේතුව සමුන්නාසනගේ රට කාපු මිසයි. සමුන්නාසනගේ කල්යාණ මිත්‍රයෙක්. සමුන්නාසනේ නිසාමම මෙහෙතනේ නෙමෙයි දැන් බබතනේ වාසය කරන්න කෙනෙක්. බබතනේ කියන්නේ ජානාදී කෙනෙක්. දැන් මට නැවත මිනිස්යන්ට රාජ්‍ය කරන සිංහාසනය අවශ්‍ය නැහැ. මට ආත්ම රාජ්‍ය කරන සිංහාසනය ලැබිලා තියෙනවා. මම ධාර්මික රාජ්‍ය කළා සමුන්නාසේ ධාර්මික වෙන්නේ. මම මෛත්‍රී බණේ පැවැත්තුවා සමුන්නාසේ මෛත්‍රී බණේ පවත්වන්න මේ සංසාරයේ තියෙන එක ජරා මරණ දුකින් පෙළෙන භයංකර සංසාරයන් බල දැනගෙන සතරින් වෙතර වෙන හැටියට ධර්මානුකූලව රාජ්‍ය කරන්නයි කියලා ආතිය සිතන් කළා. එනවා අපේ දෙකට වැඩිය. මේ සතුරු වැඩුණ ඉරින් වඩාම ධර්මික වුණා. රාජ්‍යයෙන් මෛත්‍රී බලයේ තියෙන ආංශක දැකගත්තා. මේ කවුද? හේතරාජ මහ බෝධිසත්වයන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එදා මේ දුක්ඛ අමාත්‍යයා දේවදත්තිස්වරයන් වහන්සේ. එදා බෝසතුන් වහන්සේගේ රටේ රජ පිළිසෙ සියල්ලම බුදු පිළිස බාටපත් වුණා. මේ ප්‍රවෘත්තියෙන් අපි හඳුන්වන්නේ බුදානන් වහන්සේ. අද මේ දාසේ සිද්ධයන්නේ සෑම දෙනාගේ චිත්තකාන්තා නගල භාවිතාවන ඉතුරායන පැතිර යන මෛත්‍රී ආශිර්වාද පූජා පිළිබඳව හඳුන්වන්නටයි. මේ මෛත්‍රී ලෝක හඳුන්වා දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ධර්මව අපේ චිත්තසංතානවල දැන් අනේක ආකාරයෙන් මෛත්‍රී යදීගෙන පවතිනවා පිළිවිදින්ගෙන පවතිනවා. ඉමේ දවසේදී උදන්වන්නේ බෝධින් වහන්සේ සමීපේ චෛත්‍යරාජන් වහන්සේ සමීපේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා සැලැස්වීමෙන් මෛත්‍රී ආශිර්වාදයේ පිළිගන්නවා. පාතනල්ලේ බෝධින් වහන්සේ ළඟ මල්පහන් පූජා කරන ජාරස්ථානයේ පොද සත්කාර පැවැත්වීමෙන් මෛත්‍රී ධනය පැතිරෙව්වා. රාත්‍රී කාලයේ බොහෝ සෙයින් බොහෝ දෙනා නොනිදා මේ දාන කටයුතු සංවිධානය කළා. උදේ පාන්දරම බුද පූජා පවත්වලා සංඝරත්නයේ උදෙසා සිව්පද දානේ උපස්ථාන පැවැත්වුවා. ගම්මිතාරාමේ දාන වස්තු පිළිගන් වුණා. ඊළඟට කලදාරුවන් අතර දිනේ සතුන් වැටීමේ උතුම් අවස්ථාව සිද්ධ වුණා. සිංහවැළුරු කුඹුනේ මෙත්තම්ම දසතිනේ දිස්වාංග යෙදුණා. එවැනිම සංඝරත්නයේ උදෙසා නම් දෙමින් පරිණ්‍යා වූ සදාවතුන් විසින් නානා ප්‍රකාර පුද සංස්කාර පවත්වන්නේ යෙදුණා.
ඒ අතර මරණයට සැකෝනා වූ ගවයන් දෙන්නේ දැන දෙන්නේ ඉදිරිපිට වෙනවා. ඒ කියන්නේ බෝවින ආරණ්‍යයත් නාවලිකි බෝවින ආරණ්‍යයත් දායක මඟුල් දෙකින් නම් ආදිකින් ආර්ය වංශ මහත්මයා ප්‍රදාන පිළිතුරු විසින් මේ ගවයන් දෙන්න ඉදහස් කිරීම මේ සිංතන සිද්ධ කළා. ඒ සමතින්වා ආර්යවංශ මහත්මයා කියන මෙතියා පිළිපත් වීමෙන් තවත් ගවයන් දෙන්නේ දැන් ඉදහස් කරන ලැබෙනවා. නුවණේ කුරුණෑගේ දාම් නදුවේ ස්වර්ණ කුණ්ඩලයන් යෝග එසේම අප යෙන්නේ මේ පාංගර ගමේ ඉදහස් කළා ආශිර්වාද සැලැස්තුවා. කුරුණෑගලේ කච්චේ නිපාරේ භාවනා මධ්‍යස්ථානයේ සුගුණා සීනෑනියන් වහන්සේ ඇතුළු පිළිසෙද විශාල වීදනක් දැරලා මත සියල් තමයි දාහක් ඇවිල්ලා මේ සතා බේර ගන්න කියලා ඒ වාගේ සතෙක් බේරලා අපට අපේ දාන ආනිසංස පිළිගන්නවා. එවාගේ මේ ධර්ම පුස්තකයන් ප්‍රේමියක් විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍ර අංක දේශනාව ඉන්න අතරින් වාරයක් මුද්‍රණය කරලා ධම්ම සංජාත වශයෙන් පින්නම් දෙන අපට ආශිර්වාදයේ කෙනෙක් ඉන්නා W D දෙලෙනිතිනි මහත්මයා සහ M කුණියා පිරිස් මහත්මියගේ දායකත්වයෙන් ඒකම වර්ෂාපාදා සිදුකම් ලැබෙන ධර්මදානමේ සිංතමක් සිටි ඉන්නා සාර්ථක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් බුදු සසුනේ මේ බුදු සසුනේ මඟඵල නිවන් දෝතුමෝ කියලා පොඩා ගහම් ප්‍රචක් ධර්ම දාන වශයෙන් කියනමල තියෙනවා. ඒ වගේම ධර්මයේ දාන වස්තු කියලාම මානසික පිළිනමන් ලැබුණා මගේ සින්තමක් හැටියට පවත්වන ලෙස දැන් මේ ඉදිරියේ පූජා භාණ්ඩ රසගුත් තියෙනවා. ඒවත් අපේ මහා සංඝරත්නය දෙසා දැන්පත් කළ ගමන්ම සංඝකතුමාටපත් වුණා. ඊළඟට ධර්ම සදාන් කරන්න තියෙන්නේ මේ සෑම පරිත්‍යාගයක් පුදින්න අපේ චිත්ත සංධාන වල බාහිතා බහුලී කෘතේලා පවතින්නේ මෛත්‍රී බලයයි. මේ මෛත්‍රී බලයේ තියෙන ආනිසංස තමයි මෙතන කියන්නේ කාතුරුසනක් දාන තරම් මෛත්‍රී බලයේ හිතේ පිහිටුවා ගත්තනම් ඒ චිත්ත ධානයේ නොකිරුණු හිතක් වෙනවා. ඥානයක් වඩන්න හිතුවා නම් සුවසේ ඥානය ලැබෙන විශ්වාසයෙන් ඥානයේ ශාස්ත්‍රීය වාක්‍යයේ අනුශාසනාවක් කළ කෙනෙක් පාටපත් වෙනවා. සාසුනුන් වහන්සේගේ ආවාදයට ගෞරව කෙනෙක් පාටපත් වෙනවා. එවැගේම අන්නයේ ගැඳුම් පිටුම් මහත්ඵල කර දෙන්නේ පාටපත් වෙන අසුසනක් ගන්න තරම් ප්‍රතිපාලයේ තුල මේ මෙච්චිත සැලැස්වීම සමනක් නෙමෙයි. බහුල වාසයෙන් මේ විදෙනවා නම් මොනතරම් අනුසක් ලැබෙනවා කියන එකයි මේ තේරුම. බහුල වාසයෙන් මෛත්‍රී භාවනා වඩනවා නම් මේ ජීවිතේ මහා අනුසස් දායක ලැබෙනවා. මත් ජීවිතයේ විශේෂ ආනිසංසයක් ලැබෙනවා. මේ ජීවිතයේදී සැපෙන් නිදා ගන්න සමත් වෙනවා මෛත්‍රිය වැඩි වෙනවා. සැපෙන් අවදි වීම ලැබෙනවා. ලකුණු කියන නොදැකින් මේ වෙනවා මෛත්‍රිය වැඩි වෙනේ. දෙවියන්ට ප්‍රේමවත් මනාප කෙනෙක් වෙනවා. මිනිස්යන්ට ප්‍රේමනාප කෙනෙක් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ලබන්නේ වෙනවා. සිත සමාධිය මහලහ ලබන්නේ වෙනවා. දත සිතේ මූණේ පහසක් වන්නේ වෙනවා. මරණසන්න මොහොතේදී සලා මෛත්‍රී භාවනා බලයෙන් මනස සිනුවන පිහිටෙනවා. මේ ආනිසංස 10ක් මේ ජීවිතේ ලැබෙනවා. මතු ජීවිතයන්හිදී ඥාන ලබානු කියන අනිවාර්යෙන් බබතලේ උපදිනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ పూర్ව ජාතියේ අවුරුදු 7ක් මෛත්‍රී වැඩන මහා කල්ප 7ක් ආදර්ශන බබතලේ ධර්මචර්යයෙන් ඉඳ අපේ සරුවත් මහ රහතන් වහන්සේ పూర్ව ජාතියේක අරතනමින් තාපදීනෙක්ව අවුරුදු 7ක් මෛත්‍රී ධාන වැඩුවා. මහා කල්පාක ආදර්ශර බඹතලේ වාසය කළා. තුන්සිය වාරයක් සද්දෙලි පදිරියකපත් වුණා මෛත්‍රී බලයෙන්. පන්සිය වාරයක් චක්‍රවර්ති රාජ්‍යයකපත් වුණා මෛත්‍රී බලයෙන්. විදේශ රාජ්‍ය වෙන සංසල් ලැබුවා වාර අනන්තයි. ඒ වාසියල් පෙරවිතුන් ආත්මේ දක්නා නුවණින් දැක්කා වූ සාරේ පුත්‍ර මහා රහතන් වහන්සේ పూర్ව ජාතියේ අභිස්ථාන කළ තිබුණා. මට නිවන් දකිනා දරු මෛත්‍රී චිත පවතිවා කියලා. ඒ ගාමුණාගේ රහත් වෙන කරුණේ
කවදාකවත් අපාතන පාපයක් සිද්ධ නොවේ. මෛත්‍රියෙන් පෙරුම් පුරාගෙන ඇවිල්ලා ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාගේ පැතිර අග්‍රස්ථාප තනතුරෙන් යුතුව මහාදාග්ධාමයට කටුණා. එන ශ්‍රාවකයන් නොලැබෙන හිතේක ප්‍රඥා දාසයන් උන්වහන්සේ ලැබුණා. ඒ දෙවිගෙන සෝලස මහාඥානි කියලා මේ කියන විදිහේ ප්‍රඥාවෙන් අග්‍රව සාහෝධියේ පතෝ සාරේ පුත්‍ර නාදාකන් වහන්සේ පවා මෛත්‍රී පාරමිතා දානේ අනුදානමෙන් කළේදවා. අපේ නතුගුදීන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාවෙන් අග්‍රයි. එනිසා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවේ කාලයේදී මුළුමහත් ලෝකයේ සුදුමාකාර වාසනාවන්ත කාලයක් වාසපත් වෙනවා. ඒ කාලයේ මිනිස්සු බොහොම පුණ්‍යවන්ත කාලයක් වාසපත් වෙනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවේ නිසාම වසවත් දිවේ පුත්‍රයා සත්වල ගලින් එහාට යනවා මිසක් එහාට එන්නේ නැහැ. උදාහරණයක් කවදාකවත් මාර්ගයේ පුත්‍රයාගෙන් බාධාවක් සම්න්නේ නැහැ මෛත්‍රී පාරමිතාවේ බලයෙන්. මෛත්‍රීක අදාපිනේ සිද්ධ කරන මේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් තමයි අපේ සංසාර තුලත් මෛත්‍රී පාරමිතාව බාටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෛත්‍රී බලයෙන් කෙලෙන හැටි දෙයක් නෑ. ඕනෑම අදාන්ත බුද්ධාන්ත කුජිනේ පවා මෛත්‍රී බලයෙන් කියනකපත් වෙනවා. අහිංසක නමින් එකද තරුණ වාසයේදී විකාසානුවක් ආචාර්යවරයේ කෙසේ උසස් සම්බෙමින් අධ්‍යාපනය ලැබූ අහිංසක කුමාරයා අන්තිමේ පරම හිංසකේ බවට පත් වුණා. ආශ්‍රය කළා වූ පුජ්‍යයන්ගේ බලවත් ඊර්ෂ්‍යා පරවත සමුන්දක් නිසා ඒ තමයි පසු අංගුලිමාල් නමින් ප්‍රසිද්ධ වුණේ. දහස් ගණන් මිනිසුන් ඝාතනය කළවා චෝධ ධීර පුජ්‍යයන් කෝමි අංගුලිමාල් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට ලක්ුණා. ඉදන්වත්ී උදෑසන සරුවඥන් වහන්සේ තුන් ලෝකයට පවත් වෙන මෛත්‍රී සම්භාරයේ මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ එකම අංගුලිමාලගේ චිත්ත සංතානයේ සිහිදවලා පුණ්‍යෝගිලාත්මාගේ පෙරගමනට වැඩියා. අංගුලිමාල සමන් වේතේන දරදඬුකම් පාමි සදු අමෝනාගෙන කැමෙන අතරතදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බණේන පෙරක්ුවා. මුල් යතුනක් මානේ එහෙසේලා එහෙසේලා ධාර්මයේ පෙරාගෙන දුවන්න බැරි සංගමේ අංගුලිමාල නැවතලා සිටියේ නවතින්න නවතින්න කයිද නවතින්න කියලයි. එවලාවේ සරුවක් යනවා ඇසේ මෛත්‍රියෙන් ප්‍රසාද කළා අංගුලිමාලය. මම හැරෙති කෙනෙක් සංසාර ගමන නැවත්තපු කෙනෙක් සමුන් සංසාර ගමන තාම දුවන්නේ කෙනෙක් සමුන් නවතින්නයි සිව්වා. ඒ කියන කොට නෝකේ හිතේ නුවලාල දෙවන එන්නේ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා නුවණවදී වුණා. නුවණවදීලා ගෙනේ සැලදී ඇගිලි මාගේ කඩා වීසි කෙරුවා. අවිරාමුදු කියන්න සතක වීසි කෙරුවා. බුදු සාමණේරෙන් යඟ නමස්කාර කොට කහෙද්ද ඉල්ලුවා. මේ තරම් අදාන්ත පුරිදාන්ත නපුරු පුත්කලේ පවා මේ තරම් ඉක්මුළු කෙනෙක් බාට පත්ුනේ මෛත්‍රී බලය නිසායි. එනිසා එදා ඒ මොහොතේදී ඒ දිස්සභාවයෙන් කරෙද්ද ලැබුවා. මෛත්‍රී භාවනාව ධ්‍යානුන්න මෛත්‍රී බලයෙන් නිතර වැඩුවා. වැඩි කල යන ඉස්සලා මෛත්‍රී ධ්‍යානිත වේවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් උන්වහන්සේ සියලු කෙලෙස් නැසා මහා රහත්භාවයට පත් වුණා. මේ තරම් පුදුමාකාර දීකාකාරී අදාන් සමිනේත කුජලයන් සවා මෛත්‍රී බලයෙන් යහපත් සුදාන්ත සුවේත නිස්සීතේ රාතන් වහන්සේ බාගපත් වුණේ මෛත්‍රී කියන බල මහිමේ නිසායි. මේ නිසා මේ මෛත්‍රී බලය නම් එසේ මෙසේ ගියක් නෙවෙයි. ඕනෑම රෝගාබාධයෙන් කෙනෙක් සුවපත් කරන්නට මෛත්‍රී බලය සිහිත වෙනවා. ඕනෑම නොමග යන කෙනෙක් සුමඟට යැවීමට මෛත්‍රී බලය සිහිත වෙනවා. මැදපාලයෙන් ආතුර බාග සත්වුවන් එයින් වළක්වාගෙන යහපත් සිල්ලුතුන් බාට සමුගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. දානදාසයෙන් වළක්වාගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. අසද්ධාවන්තයන් සද්ධාවන්ත වීමට මෛත්‍රී බලය හේතු වෙනවා. සීලයක් නැත්නම් කුසලයක් බාට සමුන්වන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. රාගීම සිටියක් ධර්මඥානයක් නැත්නම් ධර්මඥානය ඇති බාට සමුන්වන්න මෛත්‍රී බලය හේතු වෙනවා. රාගීම ත්‍යාගයක් ගුණයක් නැත්නම් සදාත්‍යාගවන්තයන් බාට සමුන්වා ගන්නට මෛත්‍රී බලය හේතු වෙනවා. භාවනා ප්‍රඥාවක් නැත්නම් භාවනා ප්‍රඥා ඇතිවාද සම්මානක මෛත්‍රී බලයේ හේතු වෙනවා. හේන් සම්මාසම් බුදුරජාණන් වහන්සේ උපදේශයයි
දැන් මේ දවසේදී ජන්මදිනයේ නිමිත්තෙන් ලැබෙන මෛත්‍රී පුණ ආශිර්වාදය ඒ ජන්මදින ලාභී සාමුන් වහන්සේලාට හා සදහවත් අයතේ තම තමාගේ පුණ්‍යාත්මේ ජීවිතයන් වැඩවදා හේලයෙන් ගුණයෙන් නුවණින් පිරිසිදු ජීවිත බාග පමුණවාගෙන නිර්වාණයට යාගන්නේ මහා ධර්ම ශක්තියක් බාගට සත්වෙනවා කෙනෙකුට පිළිගන්නට ඕනේ. එනිසා සාන්තිනායකයන් වහන්සේගේ ධර්ම උපදේශය අනුගමනය කරමින් අද මේ සුද්ධකේන ආශිර්වාද පූජාව මේ සාධාරණ වන්නා වූද සාධාරණ වෙන මෙහි උද කැම දෙනා පිටකේ මහත්ඵල වේවා මාතාම සත් වේවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව තුළින් ආර්යසත්‍ය මාර්ගයේ වැඩි ලබා පිළිසිරණය කර ගන්නට ඕනේ. මෛත්‍රී භාවනා කරන වෙලාවේදී චිත්ත සංඛාණය පහළවන්නේ සාමාචරේ මහා කුසල චේතනා පරම්පරාවක්. ඒ මහා කුසල චිත්ත පරම්පරාවේ හේතේ ජවන් සිතක් ධාමේ ධර්මතා විස්වරා විස්වාදයෙන් පහළ වෙනවා. ඒ මොනවා ධර්මතා විස්වා කියන්නේ? සර්වචිත්ත සාධාන ඡයිතක 17ක් වැසීමේ කායයක් කියන 13ක් ශෝබන සාධාන ධාමනයක් ප්‍රඥා ඉන්ද්‍රියක් මෛත්‍රිය කියන්නේ ගුණාම් එකතු වෙනවා. ඒ මෛත්‍රියේ තියෙන තැනේ සැදරෙන්න අදෝපචාරිකී ඇතිදෙනින් 34ක් පාසක් වෙනවා. ඒකවල මේ ධර්මතා 34ේ කියනවා අමෝචාසිකේවා ප්‍රඥා ඉන්ද්‍රිය සම්මා දිට්ඨියයි. ඒ සිටියේ තියෙන කුසල විකාරකේ සම්මා සංකල්පනාවයි. ඒ සිටියේ තියෙන කුසල වීර්ය සම්මා අවායාමයයි. ඒ සිටියේ තියෙන කුසල වීර්ය සම්මා සතියයි. ඒ සිටියේ තියෙන කුසල ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ඒ අතරේ තෙලත් තෙලත් කුසල ජනන්තිය තුළ පහළ වෙනවා සිය සමාදන් වීම වශයෙන් වාග් දුතිය දුත්තරයෙන් වැළකීම වශයෙන් සම්මා වාචා මාර්ගාංගය. එවන්නේ කාය දුතියෙන් වැළකීම වශයෙන් සම්මා සම්මන්ත මාර්ගාංගය. විචාරණයෙන් වැළකීම වශයෙන් සම්මා ආදී මාර්ගාංගය. මේ නිසා මේ මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අපේ චිත්ත සංකාරයන්හි යදිනා පාරුණ මේ ආර්යත්‍යයක මාර්ගයේ ඇතුලේ තියෙන පාරමී 10ම දැන් මේ විශාල පරිත්‍යාගයන් සිද්ධ වුණා. අද මේ වස්තු පරිත්‍යාගයේ ඇතුළත කීප දෙනෙක් මූතනාරගෙන තියෙනවා. එයින් වාර්ෂික වශයෙන් අද මහා සංඝයාට පින්දපාතු දානයේ පින්නමමින් සිටියේ සිටින්නේ අදාගාත්‍රාත් අපේ සෝයුරු දීදී දිසානායක නැතිතුමා නම් එනුවෙන් එම ගණිතයේ දිසානායක නැතිමේ ප්‍රධාන කොට ඇති පවුලේ සයම දෙනාම රාජේම පූජ්‍ය අරිහිමල ස්වාමීන් වහන්සේගේ ඥාති මිත්‍ර දායක පිරිසගොස් ඒකම වර්ෂයක් පාදා මේ පින්කම මහේකාත්තු භාවයක සමුළුවමින් උසස් සංගමින් මේ පින්කම පෝෂණය කරන්නේ සිංහත් එක්ගේ ආරාජ්‍ය මහත්මයා එන සංගරාත්ම මැතිනිය ඇතුළු පවඩය සැමදෙනා විසින් අද මේ දානෝ පස්සා නිසිද්ධ කරන්නේ දුන්න ඒ සෑම දිනාම සිදු කරල තියෙන ඒ මෛත්‍රී පාරමිතා ධර්මය තවත් මෛත්‍රී චිත්ත ධාරාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩින බාටපත් වුණා ආශාවිතේ සතුට ඇති කර ගන්න ඕනේ. ඒ වගේම අභිනේදානිය දුන්නා වූ පින්නතුන් අතර ස්වර්ණා තුන්ලක්ෂණය රාජේන නාවල් පිටියේ බොහෝ වූයේ නලින් ආර්ය වංශ මහත්මයා ඇතුළු පිරිස එවගේම අර සිංහත් ජේසේ ආර්යනාත් මහත්මයා නැතිනිය ඇතුළු අපේ දාන දුන්න පිරිස එවගේම සිගුණා සිංහයන් වහන්සේ ඇතුළු පිරිස අදේ දානමය වශයෙන් විශාල මෛත්‍රියක් පිළිගන්නවා. ඒ හැමදෙනා මේ චිත්ත සංකානවලේ මෛත්‍රිය සමග ආර්ය අෂ්ටාංග මාර්ගයක් මුදුන්පත් වුණා කියලා සතුටුවන්නට පුළුවන්. එවගේම මේ බෝධි පූජා එවගේම ධර්ම මේ දාන පොත්පත් ප්‍රසාදයෙන් කියන පිළිගැනීම අනිකුත් මේ ප්‍රදේශාකාර කරත්තෙන් ආගේ රජයෙන් විශාල සිංතම් ප්‍රේමයක් සිද්ධ වුණා. ඒ හැම ආකාරයෙන් සහභාගී සෙල්ගනාගේ චිත්ත සංතාන වලත් මුලින් සඳහන් කළ තේම ඒ චිත්ත තරංග වල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වුණා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අපට සතර කර්මයේ කරගෙන මඟඵල නිවන් සුව ලබන්නේ කාර්ය මාර්ගයක් නෙවෙයිවා කියලා අභිසාරණ සබා ගන්න. ඊළඟට සලකා බලන්න කියන්නේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත මනසිකාරණයයි. ඒ කියන්නේ දැන් අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ ජන්මදින සිහිපත් කරනවා. මේ ජන්මදිනේ නමින් සිහිපත් කිරීමේ කර්ම ක්ෂේත්‍රයක් අපේ සිතට නැගෙනවා. එයින් එකක් තමයි
දැන් අපව හදා වඩා සබා පරිලෝකේ මෞපියෝ ඒ මෞපියන්ගේ ජීවිත ගැන කතා බලනකොට බොහොම සිල්වත් ගුණවත් නැනවත් යහපත් පුණ්‍යවන්ත ජීවිත දෙවම අපිට අනුග්‍රහ කරන්න තියෙන ඒ ඇත්තෝ තමන්ගේ ආයුෂයාගේ කෙළවර නැසත්යේ විපරිණාමස් ස්වභාවයට පත් වුණා. මේක තමයි ලෝකස් ස්වභාවය. දැන් අසාපරියේ ජීවිත වුණත් මේ වර්ෂයෙන් වර්ෂයේ කියන්නේ වර්ෂයේ දික්කෙනවා නෙමෙයි වර්ෂයේ හැටියට ඒකයි. අපි යම් වර්ෂ ගණනාවක් ජීවත් වෙන අපේ ජනක කුසල කර්මයේ ශක්තිය තියෙනවාද වර්ෂයෙන් වර්ෂයට ඒ ජීවත් වීමේ කාලය හැටි වෙනවා. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. උදේ පාන්දරේ සූර්යා උදා වෙලා දවල් 12 වෙනකොට මුදුන්පත් වෙනවා. මේ උදාවනේ සූර්යා මුදුන්පත් වෙන්නේ මුදුනේ නැවතින්නේ නෙමෙයි. මේ සූර්යා උදා වෙලා විනාඩියක්වත් නොනැති මුදුනේ කැවිලා ඊට පස්සේ පාත් වෙන්න බෑගෙන යන්න පටන් ගන්නවා. බෑගෙන ජීවිතාන්තයෙන් නොකෙමි යනවා. මේ තමයි ජීවිතයේ නිදර්ශනය. උපන් දවසේ ප්‍රථම අවුරුදු ආසේ 10ක් 12ක් 20ක් 30ක් ලැබෙනුන් තැතුණ මේක තාක්ෂණය ලැබී ජීවිතයේ නැත් දෙලිනේ යනවා. මේ ලැබෙනවා කියන එකේ තේරුමත් දෙයෙන් ආකර්ණ වීමයි. ඒ නිසාම දරුවන් වහන්සේ දේශනා කළ තියෙන උපනිමියති ලෝකෝ අබ්බු මේ ලෝක සත්‍යය නැත්නම් ස්කන්ධ පංචකයේ උපන්දා පතන් ජරා මරණයන් එක ඇදීගෙන යනවා කියන එක දේශනා අස්සගත වෙනවා. මේ අනුව අපි කලකා බලන්නේ තෝන්නේ අපි අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණා. මේ අවුරුද්දකින් අනිත්‍යතාවු සමීප වුණා පමණක් නෙමෙයි අවුරුද්දක් ඉස්සේ අනිත්‍යතාවට පත් වෙනෙමයි අපි මේ ආවේ. ජවනහන්ස බෝධිසත්ව අන්තනාගය රජතුමා කෙරෙහි බලවත් කරුණාවෙන් කියලා කියනවා. ඉතා වැඩගත් බණ පාඩමක්. ඒ කියන්නේ මේ ජවන අංශයන්ට නොපෙනී යන තරම් වේගයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවනි. එක දවසක් මේ රජේ රජුරු මේ ජවන අංශයට සේවාපත ක්‍රියාත්මක කරලා දෙන්නෙන් නැණ්ඩයි කියලා. එහෙනම් ජවන අංශ රාජයා කිව්වා මේ යන වාසමන් ක්‍රියාත්මක කරනකොට දකින්ද බැරි වෙයි. නමුත් සම්ඥායෙන් ළඟේ දෙන්නේ සීනුවක් බඳින්නයි කිව්වා. ඒ සීනුව ගන්නාම සත්‍යරුවන්ගේ උරේසේ නැගලා මේ අංශ රාජා හන්දර පෑනගෙන රාජාම්බිගේ වාචා තුන් වාරයක් ක්‍රියාකර කෙරුවා. මේ තුන් වාරයේම සීල සම්පිය වුණා. නමුත් මේ ජවන අංශ රාජයා කියන්නේ නෑ. මේ ජවන අංශයා කියන්නේ මිනිස්සේ තරම් උස ඇති බොහොම දර්ශනීය අංශ රාජයෙක්. එදිනාවේදී රජතුමා රජතුමාගේ අංශ රාජයාගෙන් ඇහුවා අන්තනාදීව රජතුමාගෙන් දෙවියන් වහන්සේලා දැක්කද? එයා දකින්න බැරි වුණා සබ්යම නැහැ. රජතුමා ප්‍රශ්නේ කළා අන්තනාදී මේ නීතයදා දෙවියන් කල් කියනවාද? කියනවා. ඒ මොනවාද? සම්බුත් සෝවි දෙන්නාගේ නම නීත වඩා වේගයි. නීතෝදා වේගයක් කල් කියනවාද? කියනවා. යාම දෙවතාවන්ගේ නම නීත වඩා වේගයි. නීතක් වඩා තවත් වේගවත් දෙයක් තියෙනවාද? කියනවා. සත්‍යයන්ගේ ආල්සාස්කාරණයක වඩා දෙනවා සිවාම පුදුම වුණා රජුනි. මිනිස්සේ සත්‍යයෙන් රජතුමා මේක දැනගෙන ඉන්නේ නැහැ. මේ අල්පදාජා ප්‍රකාශ කිරීමගෙන රජුගේ සාධුකාර වුණා. මේ වාගේ කලේ යුරෝපයේ දින දේවල් අතරින් වඩාත් වේගවත් දෙනවා ආල්සාස්කාර. මේක නිසා කරුවක් යනවා කියන දේශනා කළ දෙනවා අප්‍රමාදයෙන් දික්කනේ සම්පාදේත. මානේ කෙනියක් කෙනියක් පාසා ආල්සාස්කාර දෙවිදේවි යනවා නාම රූප දෙවිදේවි යනවා මේ දෙලෙන ආල්සාස්කාර තුලින් නාම රූප තුලින් හේල සමාධි ප්‍රඥා සංඛාත ප්‍රතිපදාව අප්‍රමාදව සම්පාදනය කෙරෙච්වා කියලා අනුශාසනා කළා. එනිසා දැන් මෙසේ කල් අපේ සෙනෝපියන් අතර අපේ ගුරුතුමන් අතර අපේ සහෝදර සහෝදරියන් අතර එවාගේම අපේ සිතයිනේ දායක සාරකාගේ දිනුතුන් අතර අපි ජීවත් වුණා. ඒ ජීවත් වෙන කාලය තුළ ඕනෝන් මෛත්‍රී ජනා ගත්තා. දෙමාපියෝ දරුවන් කලකෙනින් උසස් කුසලයක් අත්කර ගත්තා. දරුවෝ දෙමාපියන් කලකෙනින් උසස් සිනක් අත්පත් කර ගත්තා. ඒවා මෙහි ශිෂ්‍යෝ ගුරුවරුන් ඇතුලේ බොහෝ කුසල් කර ගත්තා උපස්ථාන කළා. ගුරුතුමන් වහන්සේලාගේ ශිෂ්‍යයන් මහත් කරුණාවෙන් අනුග්‍රහ කළා.
එවාගේම සදාවතුන් වෙත සිල්වතුන් වහන්සේලාගේ ධර්ම දානමේ පින්කම් සිද්ධ වුණා. සදාවත් බෞද්ධයෝගේ සීපස් උපස්ථානයෙන් ආශිර්වාදයෙන් අනුග්‍රහ සැලසුවා. එනිසා ඔවුන් වෙත අප්‍රමාණව මෛත්‍රී බෙදා අදාගෙන තියෙනවා. ඒ මේ මෛත්‍රී ධනය අපට මතුමත්යේ සිහිතා වනේ මෛත්‍රී ධනයේ පදනම් කරගෙන දසපාරමී පුරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරලා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනත්ත වූ අකාර වූ විකාර වූ පරිණාම ස්වභාවයෙන් යුක්ත වූ සංසාර සංසාරයේ තරණය කරන ස්කන්ධ දුකින් අත මිදේ නැගෙන අජරාමර සාන්ත නිවන් සුව ලබන්නට අපේ මෛත්‍රී වූ ආශිර්වාද පූර්වාංගන මහා පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එදා ඒකරාදී රජතුමා අපේ මහා බෝසතාණන් වහන්සේ ඒකා විකාල උපද්‍රේකත මූනසාල අධ්‍යාන වඩාගෙන බමලෝකියා නැවත නැවත මනුලොවෙනින් කාරණී කුලා ලෝසුරා බුදු වුණා. තමන්වා සනුගමනය කළ අනන්ත අපරිමාණ ජනතාවක් අතුරින් බුදුබාට පත් වුණා. එන් සතුව සූවිශ අසංසය නමකෝති සටලක්ෂයක් දෙනා ජීවමාන කාලයදීල අමාමා නිවන්සර පමුණවා වදාලා රාජයම අනාවිෂේ කලා සිදු බුදුරැක් හේදන දළදා ස්පර්ශයෙන් මාමෙල්ල සුවඳ හේදන සේනක පත්නයෙන් අස්සන්න සමන්වාන්ත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට අභිස්ථාන බල දේශවා සභා දසදාසක් ලෝකදාස ඒකා ලෝක කළ මිනිපානක් හිමියන්නක් මෙන් අනුපාදිකේසේ පරමිරුවාමින් අමා මහ නිවන් පුර ගැන්දියා. සහතන් වහන්සේලාද පිරිණි වුණා. දෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. දෙසු ජනතාව සුවසේ කර්මාරූපව මේ පන්දව ගියා. වැඩිහිටි ආරස්ථාන රාජධාන උයන්සුකුන් මාලිගාවේ සියල්ල නස්සාර ශේෂ වුණා. ඉරාවිතානකා මහා පෘථේ මහා මේරුකාරුවක මහා සාගර වැනි විශාල වස්තු දෙවල් දොරවල් විද සදම් ගාන වහ නැලුම් පැලඳුම් නිලම් දල්ලාගේ පාරිලෝකික වස්තු ඇමින් දීමින් ඇදමින් පැලඳමින් බසෙන් මුලසෙන් දේශෙන් වේසෙන් පරිහරණය කරන ආසභාව සියල්ලක් මතු මතේ ලැබෙන ජීවනානුසාදයේ සැප සම්පත් සියල්ලක් කෙනියක් කෙනියක් පාසා සිඳින්දි දෙඳි දෙඳි ඇති වෙන්නේ නැති වෙන්නේ යන දරයෙන් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිකේ නොකවත්නා දරින් අනත්තයි. අනිත්‍ය දුක් අනත්ත දරින් හා පිළිකොල් දරින් අසුභයි. අනිත්‍ය දුක් අනත්ත අසුභ වශයෙන්ම සහිස්කාර ධර්ම දුක්කාරි සත්‍යයි. මේ දුක නැවත නැවත ගෙනදෙන කෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. මේ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිරෝධාරි සත්‍යාවෝද කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාගේ සාධනීය දෙලින් මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාමහන්නම් ලැබියා. සතර දුක් කරණය කොට කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදු පාසේ බුදු මහරහතන් වහන්සේලාට සිසිල් කයින් වචනින් සම සංඝයාගේ ගෞරව ආචාර උත්සමාංග නමස්කාර වේවා. අපට අපරස්සන් සෑම කුසලයක්ම මෛත්‍රී පූර්ව භාග කොට ඇති පාරමී බාටපත් වේවා. බෝධි පාස් ධර්ම බාටපත් වේවා. සතු බෝධි ඥානෙ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මියා බෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටවා ගන්න. තරත්වල විශේෂ පූජාවක් කරත්‍රා මේ පූජාසනයේ උද රැඳෙනවා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පළදුව බෝධි අංකුරයන් වහන්සේ නමක්. ඒ කියන්නේ අශෝක වඩිගම ගංගාවේ නැතිතුණා ධම්මුද්දීපේහි බුද්ධගයාවේ ගත කරන අවස්ථාවකදී එතුමාගේ බෝධින් වහන්සේගේ මුලදීගෙන මේ බෝධි අංකුරේ ලැබිලා තියෙනවා. එතුමාමෙන් වඩම්මගෙන ඇවිල්ලා අපේ ජන්මදිනයේ දිනෙත්ෙන් නා උයන ආරණ්‍ය සේනාසනයේම අපේ අතින්ම සෝපණය කරනු මැනවේ කියලා දැන් බාර දීලා තියෙනවා. එතුමා එතුමාගේ සාහිත්‍ය දෙන්නේ අනිකුත් මේ සින්වත් මහත්මයලා එකතේලා සිද්ධ කරන්නේ ඒ බෝධි රෝපණයේ කුසල බලයෙන්ද ඒ අශෝක වඩිග නංගා නැතිතුමා නම් ඇතුළු සාභාගිව සෑම දෙනාගේ මෛත්‍රී පාරමී බල මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පෙරසේ මේ බෝධි රෝපණයේ දීර්ඝාස ලැබෙන සින්කමක් බව ඈත අතීතයේ පටන් භාවිතා වෙනවා. එනිසා බෝධි රෝපණ කුසලයේ අපටත් මේ සාභාගිව හැමතුනාටම බුදු සසුන වෙනුවෙන් දීර්ඝාස සත්‍ය වාසනා කේ ප්‍රාර්ථනා කරනවා.
ඊළඟට දැන් අපි සලකා ගන්නට ඕනේ අද මේ ස්ථානයේ සඳහා මේ පින්කම මුදුන් සමුනාවීම සඳහා ජීයේ දවසේ අද දවසේ භූමි දුරගහනින් යදි පිළිසක් සංගරත්න සංගදත්නේ මේ ස්ථානයේ වැඩම කරවලා තිබෙනවා. කොළඹ දික්කේන භාවනානක් දැක්කාමගේ කොළඹ බෞද්ධ ලෝකමාවතේ කල්යාණ ධර්ම ආශ්‍රමයේ එවැගේම තලවතු දෙකේ මේ ඥානාරාම විවේකාශ්‍රමයේ යෝගාශ්‍රමයේ බල්දුව පුනරාදෙන යෝගාශ්‍රම මූලස්ථානයේ ගෙලිමුල්ලෝනේ සීල සමන්නල්ලි භාවනා නබ්ජස්ථානයේ එවැගේම නාගොල්ලාරණ සේනාසනයේ වාමසලාතේ මූලස්ථානයේ වල නාසගනාරණ සේනාසනයේ මේ ආදී සේනාසන දැසකින් සම්භාවනීය සමපිරිසක් අද මේ ස්ථානයේ ධර්මයේ කියනවා. ඒ සෑම දෙනා වහන්සේගේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් සාධාර්ණ චින්තනාට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැන්නේ මේ තිසම මහත්ඵල මහානිසංස කර දීම පිණිස නම් දෙකින් මේ ස්ථානයේ අද විශාල පිළිසක් එක්කාස වෙලා කියලා ඒ හැම දෙනාගේම චිත්ත සංසාර තුළ ජනිත කර ගන්න අලක සද්ධාව නූන පෙරසු කොට ඇති මේ දාන කියල භාවනා කුසල සම්භාර ධර්මයේ අදාපින දැනතෙන සම්මා සම්බුද්ධ ශාසනය නොමැති නොකරි අඳුර නොවේ අතුරුදා නොවේ මොනම බලවේගයකින්වත් යටපත් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලංකාද්වීප ධර්මයේ කරෙහි නිර්මලව ප්‍රයත්නත හේතු වේවා ආශ්‍යාපේ ගෞරවණීය ප්‍රාර්ථනා කරමි. ඒකම විශේෂයෙන් අද දවසේදී අපතම ආශිර්වාද පිණිස වෛද්‍ය මණ්ඩලයක් පැමිණේ දේශම් දිනේ තුන්කමක් මෙහෙවෙනවා. ඒ ගම් මේ ගම් දෙන්නා විශාල පිළිපෙළ සිදුකන් ලබන්නේ මෛත්‍රී පරිශාදයක්. ඒ හැම දෙනා ධන සතර වසන අතුළු කාය බල ඥාන බල මුදුන් ප්‍රමුණවා ගන්නේ මේ ගම් දිනේ කුතනියම පාරමී බාට පත් වෙලා සතු බෝධි ඥානයේ අග්‍ර අමාම නිවන් සෝකනික හේතු වේවා කියලා අපි මෛත්‍රී ආශිර්වාද කරනවා. රාගයෙන් තම තමාමින් අභාව ප්‍රාප්ත භෞතික ගුරුවර බන්දි මිත්‍රාගෙන්ද විශේෂයෙන් මේ තින්කමේ මූලස්ථානයේ ධර්ම අද මෙනිසේ දිසානේ සමාත්මය ඇතුළු පවුලේ සමදනා වෙමින් අභාව ප්‍රාප්ත වූ මෙම ආනන්දි සේනාධිනේ මුළු ජීවිතේම සතුටලමින් කටයුතු කොට සිට ආනන්දි කියන රෝගාසුර වෙලා අධිශ අභාවයේ සත්ව දීදී දිසානායක නැතිතුමා නන්ත මේ පුණ්‍ය ලාභයක් වේවා. කුමාරංගේ දියණිය වෙන හේනුසා දිසානායක දරුවාටත් මේ පුණ්‍ය ලාභයක් වේවා. ගණිතේ දිසානායක මහත්මයේ නෞකේ දෙදෙනාටත් එමේ දීදී දිසානායක මහත්මය ඇතුළු අපගේ නෞකේ දෙදෙනා වහන්සේටත් මේ පුණ්‍ය ලාභයක් වේවා. රජේ සිංහත් ආර්යත් මහත්මයාගේ අභාව ප්‍රාප්ත වූ නෞකේ දෙදෙනා වහන්සේ වෙන්නේ ඉන්නත් දෙවි එදින ධර්මදාස නැතිතුමා එවාගේම යසවැටි නෑනියෝ මේ දෙදෙනාට එවාගේම චන්දරාත්න දක්ෂ නැතිවා සහෝදර කිරිතවැමෙන් අභාවක් තාතු දෙවි ප්‍රේමදාස නැතිතුමා නම් ඒ සම්හෙම ප්‍රේමදාස මාතය අතුළු මාතේ දෙදෙනා වහන්සේට එවාගේම චිත්‍රා සොත්වත්ය සහෝදරී තුමිය ජයන්ත සොත්වත්ය මාතේ අනිසාගෙන්වත් මල්ලවාදක්කේ ඒ මාත්‍යාදී කොට ඇති අභාවක් ප්‍රාප්ත සීලම දෙනාට අනිතුන් මේ සහභාගී වෙන්නේ සීලම දෙනාගේ මේ පාලවගේ මෞර්තිය ගුරුවරු බන්දු මිත්‍ර පුත්‍රේ පලාස්රා මේ සෑම දෙනාට මෙම ආනන්‍ය සේනාතේ ආදී සතුරු කුමානන් වෙන එම්ති අමරසිංහ මහත්මයන් ආදී මේ පාලවගේ සීලම දායකකාරතා දීන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතෙන් ගෙනෙන් මේ සෑම දෙනා භවයක් භවයක් පාසා සතර සුගති ගාමීව ධර්මයේ බෝධි සම්බාර පුරා සාත් බෝධි සතේ බෝධි අභිසම් බෝධි අයිපතු බෝධි ඥානීති අජරාමර සාංශ ප්‍රණීත ලෝකෝත්තරාම මහ නිවස්ව ලබක්වා ආශ්‍යා කරුණාවෙන් සිද්ධම් වෙමි. එසේනෙන නාවේ නාගන්නි සේනා සංඥා වශයෙන් ආරම්භ කොට අවුරුදු 40ක් තිස්සේ නිනිවිස්සාමයේ වැඩෙනටගෙන සිවිසුවන දීපෝමෙන් වැඩෙකේ අපවත්ේ වදාළ පූජනීය දිගුදේ බෝධිරත් ස්වාමීන් වහන්සේට එම ස්වාමීන් වහන්සේගේ මෞඛ්‍යල් සහෝදර සහෝදරියන් ආදී මේ පරිලෝකේ ඥාතීන්ද මේ පුණ්‍ය ලාභයක් වේවා. ඒ මෞඛ්‍යල් වහන්සේටත් ඒ ඥාති පිරිසටත් මේ කුසල් දෙමින් සතර සුගති සම්පත් කෙලවර අග්‍රාමා මහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් අත් වේවා කියලා අපි ගෞරවයෙන් පින්කමු වෙනවා. රාජේන පූජ්‍ය යගද බෝධිලක්ෂ ස්වාමීන් වහන්සේ දැමේ සිල්වත් සංඝ පිරිසක්
ශ්‍රී ලංකාවට උදාපත් කරන්න යෙදුනේ අසවත්ේ වදාළ පූජනීය සාධිතේ පණ්ඩිතේ කඩයද්දී ශ්‍රී ධනවංශාධිදාන මහණියන් වහන්සේ. ඒ මහණියන් වහන්සේගේ නේතෘත්වයේ දිනාගෙන සිටි අසවත්ේ වදාළ පූජනීය රාජකීය පණ්ඩිතේ මාතෙවිදිනේ ඥානාදාන අධිදාන මහණිකාණන් වහන්සේ දෙයි. ඒ දිනම වහන්සේගේ කුසාරයේ කිසිනාත්මේ වෙන්නේ උන්දිනේ සංගීතය ගැතනාමේ ශ්‍රීමුලංක ආභිදානමහියන් වහන්සේට නූතන ගන්නවා. ඒ මහණියන් වහන්සේලා සැද මේ කුණේ නාභේයක්පත් වේලා ඒ මහණියන් වහන්සේලා නිවස නිවස නැසත් ශ්‍රී ලංකාවේ පාල වේලා දුදුසසුන ආරක්ෂා කෙරෙත්වා. සුවසේ බෝධි සම්භාරි මුදුන් සැත්තේ මත් ලෝතුරා දුදුගාමක් වේවා කියලා ගෞරවයෙන් සම්බෝධි. එවාගේ මිනිසෙකේ බොහෝ ආහාර වෙලෙදි අපේ මාතේ විෂාදනේද අපරිසෙන් යම් සිංකමක් කරනවා නම් ඒ සිංකමේදී අපි ආවදිනා කළ ආශිර්වාදකෝ ලබනවා පූජේ දංගඩවලේ සෝම ස්වාමීන් වහන්සේට. ඒ සෝම ස්වාමීන් වහන්සේගේ පුතණකාරී මේදාසේ සිංකමක් කරනකොට අපට ආශිර්වාද කරනවා. ඒතු උපන්නේ එක දවසේ නිසායි ඒ පූජේ දංගඩවලේ සෝම ස්වාමීන් වහන්සේට බුද්ධ සාසනයේ උදාරි සේවාවක් කරසා තබා සම්මර්මයක චාපුවක් වීමකට පත් වුණා විපාක වාරයක් නිසා වාසයේදී මේ සුසල් ලක්පත් වී නැසස වෙනස්කා ජීවිතයේ තනමේ බුදු සසුන ආරක්ෂා කරමින් බෝධි සම්භාර පුරා මතු කතු පරිජෙන් උතුම් බුදු බව සේවා කළ අපි කරුණාවෙන් පිළිගන්නවා. රාජේන සාසන ආරක්ෂක ධර්මපාල තාත්මාරක්ෂක ඉස්සලේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් සික්ඛා ප්‍රසාදයෙන් යෙතින් අනුමෝදන් වේත්වා. ජීවේනි ආදිවන්නේ සසවල් ආශ්වාදයෙන් නැදෙත්වා. නව වාරියක් සම්බුදු සසුනේ පූජාවකේ නම් කාගේක ධර්මයේ තරේ අන්‍යාගම් බලවේගේ විසුදුතු බලවේග අදන්න බලවේගේ මිත්‍යා බලවේග ශ්‍රී නම් කාන්දේක ධර්මයේ තලින් ඉවත්තර දමත්වා. ශ්‍රී ලංකාව සම්බුද්ධ ශාසනයේ තත්ත්වය බෞද්ධ ජනතාවට සේම භූමියක් ධර්ම අධ්‍යයනයක් ධර්ම රාජ්‍යයක් බලතක් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභිව භූමියක් බලතක් ජා භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් අසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් භාෂා සමනෝමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා. සියලු ජය දේවතා මනුන්ගේ සතු භෝධි වලින් අග්‍රාමාම නිවන් සුව ලබත්වා ආශා සරණාවෙන් සිතමු. හිතවත් වූද නැදවත් වූද හිතවත් වූද සියලුම ශක්තියන්වත් මේ කුසල සම්භාරයේ අත්පත් වේවා. මේ ආරණ්‍ය සේනාසනයේ සිට අවත ගම්නගර ලංකාව ගම දෙවතන මේ ශක්වල දසවිකා වාසයේ සමස්ත ලෝක සත්වාසීන් මේ කුණලා දෙයක් වේවා. සියලු සත්ව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පරිවන් සරණ වේවා, නිවන් මඟ ගමන් කෙරේවා. ආරි සත්‍ය බෝධීන් සාන්තේ නිවන් සුව ලබත්වා ආශා මාත්‍රයෙන් සම්මුති. විශේෂයෙන් මේ දවසේ තවත් සීපත් සැපේතු ආශිර්වාද පින්නමන කිරිසක් ඉන්නම ඒ කියන්නේ අප්‍රේ මාසේ 24 වෙනිදා උපන්නේ තවත් පින්නතුන් කිරිසක් ඉන්නවා. එයින් අපවත්ේ වදාළ පූජ්‍ය ගම්බුදවෙල සෝම ස්වාමීන් වහන්සේ වශයෙන් අපවත්ේ වදාළ සතුගේ කාලයේ මහන්වරේ අක්කිරි මහාවිහාරයේ වාසේ මහානායක කලීපාණි කණ්ඩානන්ද නායක හාමුදුරුවෝ මේ වගේ උපන් දවසක් ඒ උතුමන්ට දෙනේ කුසල්ගයෙන් සුබිතක්ක් දෙලවන අබ්‍රාමාම නිවන්සා අත්වේවා. එවැදී මෙමිස්ථානයේ ඒ කෙරෙන ආගමික වක්තිලේත්වක භාවනා පිළිවෙත්වට මහත් ක්‍රමයකින් උනන්දුවකින් උද්‍යෝගයකින් උපකාරී වන්නා වූ පූජ්‍ය ශ්‍රීමතියංගල විමලානන්ද ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ අදයි. උන්වහන්සේගෙන් මෙතෙන් විශාල සේවාවක් ලැබෙනවා. උන්වහන්සේ පසුගිය කාලේ අවුරුද්දක්ම ගුරු මඩත්තේ දසකාලා විශේෂ අධ්‍යාපනයේ නිරතලා ආවා. පූජ්‍ය අරිහන්ද ස්වාමීන් වහන්සේගේ වැඩ කටයුතු වලට පූර්ණ අනුග්‍රහ කරසන්නා වූ කෙනෙක් තමයි විමලානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ දිනේ ධර්ම ශක්තිය හේතු කොටගෙන නිරෝගී සුවයෙන් චිර ජීවනයේ හේතු ධර්මඥාන භාවනාඥාන මුදුන් සම්මා බලමින් තමන් වහන්සේ පතන භෝධියකින් අග්‍ර නිර්වාණාභෝධයේ පිණිසම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරන අතර උන්වහන්සේ හදා වදා තබා පරිලෝකීය ඥානන් මහන්සියට නිසෙන් දෙලින් අමාමහා නිවන් සුවක් වේවා. වයෝරුදේන්නේ නෑනියන්සක් කවුලේ සමටක් හේතුකල් දෙලින් නිරෝගී සතබල ජීවිතාව යතුව නිවන් මඟ සුවසේ පාරමී මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකම උරුලෑගල ගාම් නඳුර වාසී සින්වත්
ස්වර්ණා කුණ්‍යක් නෑනියන් මේ ධම්මදිනේ අදාළයි. එතුමේ සෑම වර්ෂයකම මේ දිනෙන් අපට ආශිර්වාද කළ කිංකේත් සමුගෝනවා. අද ගමේ කුණිදාස් කරමින් ආශිර්වාද කරත්වා සමාධි දවල් දානින් පස්සේ එන්නත් කුණුවලි. එතුමේ දසකෙල් ගන්න කාය කරතාවේ දේ ධමදු කෙලෙහි බුද්ධමයා සුද්ධභීමේද මේ පින්කම වර්ෂයක් පාසාම සිද්ධ කරමින් අපට ආශිර්වාද කරත්වා. ඒ නෑනියන්ට එතුමියගේ අනුගාමික සෑම දෙනාටත් හේතුකල් දෙලෙන් නිරෝගී සතුබල ඇතුව නිවන් මඟ ආලෝකමත් වේවා. එතුමියගේ දෙමෝපිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් දෙනෙන් සුභචිත්තපත් කෙළවර අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒකම විශේෂ පින්කමක් වශයෙන් අද මේ පින්කමට ආශිර්වාද පිණිස අපි වාසය කරන ආවාසයේ දාම් කොටපත් අදින සඳහා වටිනා අල්මාරියක් පූජා කරන්නේ දුනා පින්වත් දිනගේ මෑණියන් සහ වෙන සුත්තිකා දිනගේ දිනිය විසින් ඒ දිනාගේ බලාපොරොත්තුවත් අපට ආශිර්වාද කළා සමන්ගේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීම පින්නේ සුත්තිකා දිනගේ සහෝදරයේ කුමියගේ ධම්මදිනේ අදයි. එතුමියට කුසල් දෙනෙන් නිරෝගී සැප බල ඇතුව මේ මෑණියන්ලක් උපස්ථාන කරගනි. ඉදිරිස්ථානයේ වඩවඩා ධර්මචාරී ජීවිතයක් ගෙවා සතුට භෝගයෙන් නිර්වාණ භෝගයේ පිහිටන හේතු වාසනා වේලා කියලා අපි ආශිර්වාද කරනවා. එනිසා දැන් මෙතකින් මේ රැස්පත් කරගත් කුසලානිස්සස් බවෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දී මන්දනේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ මහාර්ග තින්කම මුදුන් සමුනා ගැනීම සඳහා ඕන අනුග්‍රහ සැලසු මෙන ස්ථානයේ වාසය කරන සූර්ය ජාමල් ගමුවේ අරිනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඉනතිංගල යමලානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බිඳුර සංඝසෝමන ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සාභාගීව සීලම සබ්බමචාරින් වහන්සේලාට එවැනිම අපේ ආරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන ආශ්‍රිතින් මෙහි ස්ථානයේ වැඩම කරලා වදාළ අපේ සීලම සබ්බමචාරින් වහන්සේලාට රාමින අධිනීසා විශාල කීර්තනයේ දායකත්වයේ දරන සිල්වත් මිනිසේ විශාලය සමාහත්ව ඇතුළු පිළිසකත් එවගේ සිල්වත් එස්සී ආරාධන ආත්මය එන චන්ද්‍රාඥාත්ම ඇතුළේ ප්‍රධාන පවුලේ සෑම දෙනාටමත් එවගේම අධිනීමල ස්වාමීන් වහන්සේ ප්‍රධාන දායකත්වයේ දරන සෑමට ලංකාවේ නාමාදී සභාවෙන් සමන්ීමේ ආශිර්වාද පූජාද සහභාගීව සිල්වත් සෑම දෙනාට මේ දහම් ප්‍රොත්පත් පිළිගැනීම පිණිසුනට අදේ ගාමී දුන්නා වූ සෑම දිනකට දිනාතනේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ සහභාගී වූ සින් අනුමෝදන් වූ සෑම දිනකටම එවැන්නම තවත් හේතුකාරීන් සහාය දෙන සෑම දිනකට මේ ධම් දිනේ කටයුතු සඳහා කමින් වෛද්‍ය මනුන්ද සේවක මනුන්ද සමසා මේ ධම් දෙන පින්වත් සෑම දිනකටම සාදුකියා සිස්වාදවා ගස්ීම දිනකට අපේ සහෝදර සහෝදරියන් පිළිසැකළු සමලේ සීල්ම දිනකටම මෙලවසින් අසිනේකසං අසලෝකස්සල වසුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදෙන මහාන සභාවේ මෙසියන්නේ විරුදුතු අමුෘතේ හේත හිංසාස හේවා තබන තබන සියරාග්ගාමී රත්නාත්‍රයේ සති සූවිති නාගුණේ අසිනේකා රත්නා නිරතුරු භීත වේවා කජේතරේ සතුරු ගින්ජා ගවසේ සාවියා වූ ගාමී පිපස්සේ වගකේවා පාසිත කේදාවියක් නම මේ කායික මානසික සැලසීමේ බැලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුතුන් සත්‍යේවා ගුණයෙන් නුවණින් ධනයෙන් ධාර්මයෙන් යත ඉස්වාදීන් සත් සම්පතෙන් ආයුර්ණ සතලක ප්‍රඥාවෙන් පෙරසත නෝර්ණ සඳහන් දිනෙන් දින ජීවන වේවා කිසිමිනි නුවණකින් කල්පලෝකයෙන් භක්ති ගතයෙන් වෙන සම්‍යක් ප්‍රාර්ථනා කියන පූර්ණ චන්ද්‍රයාසේ ගිරීතනේ සාස්ත්‍රයේ කෙරේවා ගින්කත් සතවර්ෂාලෙක කාලයක් අතරක් නෑද මේ බුදු සසුනේ සාමිනේ පුරා ගැනීමට දෙරුවන් ප්‍රේතෙන් සෑම දිනාක ආරක්ෂා ලැබේවා. සතර ගමනේදීද භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. සිල්වත් ගුණවත් ඥානවත් දෝසක් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිත මිත්‍රන් සේලක සේනිකාවන් කටුව සුවසේ පාරමීගුණ චතුරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුන් ආරහතුන් වහන්සේ මේ කලසේ පැමිණ වදාළ අජනාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව පිණිසම මේ ආශිර්වාද පූජා මහා පිණිසම පුණ්‍ය සම්භාරයේ සැක දිනා සැකසේ හේතු වේවා වාසනා වේවා ආශ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.